ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණ කොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. අපි පටන් ගන්න ඕනි වැඩේ. අපි හැමදිස්සෙම කියනවා මගේ දුක ගැන අමාරුකම් ගැන ඒව කතා කරනවා. හැබැයි අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ නේ. මේක වෙනස් කරන්න අපි කොතනින් හරි පටන් ගන්න ඕනේ. අපි අයි ඕගොල්ලන්ට මේ ඇවිල්ලා කතා කරන්නේ. මේ රටේ අනාගතයට වෙනස් වෙන්න ඕනි කොට තරුණයෝ වෙනස් වෙන්න ඕනි. තරුණයෝ වෙනස් වෙන්න ඕගොල්ලන්ගේ ඔළුව හදා ගන්න ඕනි. අපි කොතනින් හරි පටන් ගන්න ඕනි. මේ මගෙන් පටන් ගමු. අපි කොතනින්ද පටන් ගත්තේ? අපි මේ වැඩසටහන් සියල්ල පටන් ගන්නකොට අපිට මතකයි 225 එපා කියලා මතයක් හදලා තිබුණා. මතකද? මේට අවුරුදු කීපයකට කලින්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තුන්නේ මුකුත් තුන්නේ කියලා හදලා තිබුණා. එතකොට ඒක හරි ජනප්‍රිය මතයක් ඒ කාලේ. ඒක හරි හරි ෂෝක් වැඩක්. හැබැයි අවසානයේදී මොකද්ද වුනේ? ඒ 225 එපා කියලා කැම්පේන් කරලා අපි වෙන තැනකට ගිහිල්ලා අපි අමාරු වැටුණා. හැබැයි ඊට පස්සේ ලොකු අර්බුදයකට මුහුණ බැහැවහම ඒකේ බාර ගන්න මේකට ඒ අත්දැකීම් තියෙන්න ඕනේ, සිස්ටම් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය නැතිකම ඒක බලපෑම. හැබැයි ඊට පස්සේ රට අර්බුදයට වැටුණාම මේක බාර ගන්න කිව්වහමත් ගොඩක් අය බාර ගත්තේ නැහැ. ඇයි බාර ගත්තේ නැත්තේ? ඒගොල්ලන්ට සිස්ටම් එක ගැන අවබෝධයක් නැති නිසා. බාර ගන්න කියපු අයට කවුරුවත් බාර ගත්තේ නැත්තේ අවබෝධයක් නැහැ සිස්ටම් එක ගැන. ඒ වගේම මේක බරපතලකම ගැන අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි එතනදී අපි කියන්න ඕනේ මේ කය ගැහුවට කතා කරාට මේ සිස්ටම් එක ගැන අවබෝධය තිබුණේ නැත්තම් මේ රටක් ගොඩනගන්නේ කොහොමද කියන අවබෝධය අපිට නැත්තම් අපිට ඉස්සරහට යන්න අමාරුයි. ඒක අපේ ජීවිතවලටත් හොඳ වටිනාකමක් තියෙනවා. මම ඒක තීරුම් කරලා දෙන්නම්. කොහොම වුණත් අපි කියන්න ඕනි දේ තමයි හොඳ වෙලාවට අපි දැන් දකිනවා හොඳ විවේචකයෝ ඉන්නවා. විවේචනය වලට මතත් හැදෙනවා. හැබැයි විවේචකයෝ වැඩකාරයෝ නෙමෙයි. ඔය දන්නවද ඔයගොල්ලෝ චිත්‍රපටි බලනවා නේද? ෆිල්ම්ස් බලනවා. චිත්‍රපටි විචාර බලනවද? කියවලා තියෙනවද විචාර? දැන් අලුත් පරම්පරාව එහෙම කියවන්නේ නැද්ද? චිත්‍රපටියක් බලලා චිත්‍රපටියේ විචාරයක් කියවන්න. චිත්‍රපටි විචාර ලියන අය ඕනි තරම් ඉන්නවා. හැබැයි ඔය චිත්‍රපට විචාර ලියන කෙනෙකුට කියන්නකෝ ෆිල්මයක් හදන්න කියලා. බෑ. ඒ විචාර ලියන්න විතරයි ඒගොල්ලන්ට පුළුවන්. විවේචනය කරන්න විතරයි පුළුවන්. වැඩ කරන්න බෑ. ඒතර වැඩ කරන්න අපි පටන් ගන්න ඕනි. අපිට ඒකට අත්දැකීම් තියෙන්න ඕනි. අපි ඒකට ගොඩ නැගෙන්න ඕනි. අපි මතක් කරන්න ඕනි දැන් රට අබුල අමාරු වැටිච්ච වෙලාවේ මම හිටියේ විපක්ෂේ. රට අමාරු වැටුණා. මම විපක්ෂයේ වේදිකාවේ සැරට රාජපක්ෂලාට ගහනවා. සැරට අමරවීරලාට ගහනවා. සැරට දීවිලාට ගහනවා. පාර්ලිමේන්තු ඇතුලේ කාංචන ඉමායි ගහ ගන්නවා පාර්ලිමේන්තු ඇතුලේ. ඇත්ත කතාවනේ. එහෙම තියෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට හිතපු ගමන් ඉතින් අපි ඔහෙන් මෙහෙන් ඇටැක් එකක් දෙනවා. එහෙම තියෙනකොට රට අමාරු වැටුණා. අමාරු වැටුණාම රට ගිනි ගත්තා. මේ මම මේ කියන්නේ අපි ජීවිතේ පටන් ගන්න ඕන විදිය. රට වැටුණා. තෙල් නැති වුණා. බෙහෙත් නැති වුණා. ගෑස් නැති වුණා. බෙහෙතුත් නැති වුණා රටට. හිතන්න අපේ අම්මලා තාත්තලා බෙහෙත් නැතුව කී දෙනෙක් රටේ මැරුණාද කියලා. අපි දන්නේවත් නැහැ. සංඛ්‍යා ලේඛනයක්වත් නැහැ. දැන් මේ වගේ වෙලාවක අපි මොකක්ද කරන්න ඕනේ? මම අභියෝගයක් බාර ගැනීම පිළිබඳ අතරමං වුණා. මගේ පාක්ෂිකයෝ මට ඡන්දෙ දීපු අය මේ ඇවිල්ලා ඉන්න මේ වැරදි තීරණයක් ගන්න හදන්න එපා. මට ඕන වුණා දැන් මේ අද දරුවෝ මැරෙනවා ඉස්පිරිතාලේ. හෙට මගේ දරුවා මැරෙන්න පුළුවන්. බෙහෙත් නැතුව. වැක්සින් නැහැ, මුකුත් නැහැ රටේ. පෝලිං වල මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. ලොරියක් ඇතුලේ මට මතකයි තවලම ෂෙඩ් එකක් ගාව මැරුණා එක්කෙනෙක්. එතකොට මේක මෙහෙම බලන් ඉඳලා මම විපක්ෂයේ කතිකේක් විදියට ජනප්‍රියව වේදිකාවල කෑ ගහ ගහ තවත් වැටිච්ච එකට උඹලා තමයි වැට්ටුවේ කියලා කෑ ගහ ගහ ගිහිල්ලා විවේචනය කර කර ගියොත් මම හරිද? අපි කල්පනා කළා
ජීවිතය පිළිබඳ තිය ප්‍රශ්නයක් ගෙවල් ගිනි තියෙනවා. අමාරුවෙන් මිනිස්සුන්ගේ ජීවිත නැති කරලා දාන අමරකීර්ති මන්ත්‍රීතුමා මරලා දැම්මා. අපි හැංගිලා වාහනවල යන්නේ. හැබැයි තීන්දුව අභියෝග ගන්න එක තමයි ජීවිතේ වැදගත්ම දුවේ පුතේ. මම මේ කියන්නේ යන්නේ ඒක. අභියෝගය කමක් නැහැ. මේ හෙට දවසේදී මේ රටේ මිනිස්සු මැරෙනවා බල බල විපක්ෂයට වෙලා කෑ ගහනවට වඩා හොඳයි අපි අභියෝගේ බාර ගන්නවා කියලා. අපි අභියෝගේ බාර ගත්තා. ඒ අභියෝගේ බාර අරගන්නකොට මං ආයිත් මතක් කරන්නම්කෝ අර ඔයගලන්ට මතක් කරන්න බෙහෙත් නැති වෙච්ච වෙලාව. බෙහෙත් නැති වෙච්ච වෙලාව පොඩ්ඩක් මතක් කරගමු ආයිත් හිතට. අපි ඒ වෙලාවේ ඒකට ලංකාවට කවුරුවත් සල්ලි එවන්නේ නැහැ. ඩොලර් එවන්නේ නැහැ. ඩොලර් එවන්න එපා කියලා කිව්වේ. මං ඒකට ඒකෙන් පටන් ගන්නම් මේ ඉතුරු ටිකට යන්න ඉස්සෙල්ලා. දැන් ඩොලර් එවන්න එපා කියලා කියනවා. සල්ලි එවන්න එපා කියලා මිනිස්සු කිව්වේ. ඒ වෙලාවේ මතක ඇති. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී එළියේදී කිව්වා රටට සල්ලි එවන්න එපා කියලා. එවන්න එපා කියලා රට තවත් වට්ටන්න උමනා වෙච්ච වෙලාවක අපි මේ ඇඩ් ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. අපි අපේ මිතුරන්ගෙන් එකතු කරගෙන මේ ඇඩ් සදලා අපි රටට සල්ලි ගෙන ආවේ. මේක වෙනස් කරන්න මම කියන්න ගත්තේ මේ தත්ත්වය ඇති වෙනවා කියලා මම කිව්වේ. අපි කිව්වේ ඊට ගොඩක් කාලයකට ඉස්සෙල්ලා. මං හිතන්නේ 2019 අන්තිම හෝ 2020 මුල කාලේදී. මං ඒකත් ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරලා තෙන්නම්. අපි වැටිච්ච තැන ඉඳලා අපි ගොඩනගන්න අපි කොහොමද එකතු වෙන්න ඕනේ කියලා. අපි ජීවිතේ 15 වෙනිදා වෙනකොට ලංකාව පිටරටට ගෙවන්න තියෙන ණය මුදල් ගෙවන්න ලංකාවේ ඩොලර් නැහැ. දැනට මහ බැංකුව ඩොලර් මිලියන 2800ක් ණයයි. මේ ඩොලර් මිලියන. ඩොලර් එකක් රුපියල් 200යි. එදා ඩොලර් එක 200යි. බැංකුව ණයයි. ඍණ රට ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට රට ඩොලර් වලින් ඍණ වෙනවා. එතනින් පස්සේ මේ රටට